නයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මේ වැඩසටහනේ පළවෙනිම ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිසා පොඩි මතක් කිරීමක් කරුණු කීපයක් මතක කරලා දෙන්නම්. අපි මේ වැඩේට එනකොට, ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළට එනකොට හැම සම්බන්ධ වෙන කෙනෙකුටම සිල් සමාදන් කිරීම, කමඨහං ලබලා දීව නැත්නම් කමඨහං වார்த்தාවක් මේ දේශනාවක් අහන්න ලබා දීම, ඒ වගේම මේ වැඩමුළුවේ චර්යා පද්ධතිය වැඩ කරන කෙනෙකු සම්බන්ධ වෙන කෙනෙක් වෙන හැටි මතක් කරලා දීලා තියෙනවා. ඉතින් මම උදේ කියපු විදිහට ඒක පිළිබඳව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් මේ සමාදන් රකින්න සීලේ පිළිබඳව, එහෙම නැත්නම් කමඨහන පිළිබඳව, ඉඳගත්තාම කොහොමද භාවනා කරන්නේ, ඇවිදිනකොට කොහොමද කරන්නේ, ඒ වගේම එදිනෙදා වැඩ කරනකොට කරන්නේ. අපි මේක අවස්ථාවක් කරගන්නවා ඒවා පිළිබඳව පිරිසුදුක් ඇති කරගන්න. ඒ වගේම කාට හරි මේ වැඩමුළුව පවත්වාගෙන යනකොට දීලා තියෙන නීති විනීති සංග්‍රහය චර්යා පද්ධතියේ බාධාවක් නම් අපි මේ වෙලාවේදී කතා කරලා ඒක සුද්ධ පවිත්‍ර කරගන්නවා. ඉතින් ඒක පළවෙනි අදහස අපි මේ හම් වෙන එකේ. දෙවෙනි එක තමයි කමට අහං සුද්ධ කරනවා කියන එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කරගෙන යනකොට භාවනා ඒකෙදි මතුවෙන ගැටලු සාකච්ඡා කිරීම සහ කමටහන් වார்த்தාවක් ලියන හැටි. ඒක හරි ශිල්පීය වැඩක්. තොරතුරු අපි ළඟ තියෙනවා. කාටරි අවශ්‍ය නම් අපි හැම වැඩමුළු නායකත්වයෙම දීලා තියෙනවා. කොහොමද කමටහන් වார்த்தාවක් ලියන්නේ? මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඒකෙදි සාමාන්‍ය කමටහන් වார்த்தා ලිවීම සහ උත්තර දීම කරන්න පුද්ගලික මට්ටමේ. ඉතින් අපි නිස්සාරණනේ අලුත් කලාවක් පටන් ගත්තා. පොදු කමඨහන් සුද්ධ කිරීම කියලා ඔක්කොම එක මණ්ඩපේ ඉඳලා කමඨහන් වාර්තා ඉදිරිපත් කරනවා නම් ගම නැතුව එක්කෙනෙක් කියවනවා. ඒ අනුව සැසිවාරේ යනවා. ඉතින් ඒකට අවශ්‍ය නම් ඒ වෙලාවට නැගිටලා කමඨහනක් වார்த்தාවක් ඉදිරිපත් කරන්න කියන අවස්ථාවකුත් තියෙනවා. ඒක දෙවෙනි අර කලින් කාරණා තුනේ වෙච්චාම ඊගාට සම්බන්ධ වෙන්නේ මේක පොදු කමඨහන් සුද්ධ කිරීම අවස්ථාවක් වෙනවා. ඉතියා තවත් ධර්ම සාකච්ඡාවක් වෙනවා. ඉතියේ ධර්ම සාකච්ඡාවේ අපි ගන්නේ හැන්දෑවට කියන බණට අදාළ දේ. එහෙනම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ දේ මිස නිසන්නනේ කාර්ය සභාව කියනවා මේ අර ගුරුනාන්සි උගන්වන්නේ මොකද්ද? ඊයයි මොකේ කියලා කිසි කෙනෙක්ගේ සංසන්දනයක් විචනයක් මෙහිදී කරන්නේ නැහැ. ඒක නිකාම් බුරුවට ඇවිස්සිල්ලක් වෙනවා. අනික් ගුරුවරුන්ගේ භාවනා ඉගෙන ගන්න ඇහියා එහෙම කියන්නේ ඒකෙන් කෙරුවොත් මොකද්ද කරන්න ඕන කියන දේ අපිට අදාළ නැහැ. ඒ මොකද මෙහිදී සම්පූර්ණ කරන ක්‍රමයක් කියලා දෙනවනේ. ඒකට අදාළ දේ විතරයි කියන්නේ. එහෙම නැතුව අපි සියලුම ප්‍රශ්න බාර ගන්නෑ ධර්ම සාකච්ඡාව. ගන්නේ කාට හරි අදාළ වෙන ප්‍රශ්නයක් විතරයි. ඒ කාට හරි චර්යාවෙන් සපේලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් විතරයි අපි ගන්නෙ. පොදු බුද්ධඝම හෝ දහම් පාසල ගන්න ප්‍රශ්න නැහැ. ඉතින් මේ ටිකව තමයි මට මතක් කරන්න ඕනේ හැම කෙනෙකුටම. එතකොට අපි සම්බන්ධ වෙන හැම කෙනාටම අපි ගත කරන හැම මොහොතක්ම අදාළ වෙනවා. නිකන් ධර්මයේ සඳහා ධර්මයේ සාකච්ඡා කරන හෝ අනුවිචනය කරන පැති වලට අපි යන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන්. එතකොට මේ අපි කතා කරන දේවල් තව කෙනෙකුට පරියන්කයකට ගියාට පස්සේ ප්‍රපංච කරන දෙයක් නැහැ. ඒක නැවත නැති තවුසන දෙයක් වෙන්න බෑ. අපි කතා කරන දෙයක් හැම වෙලාවෙම අපේ ඉදිරි ගමනට උදව් වෙන දෙයක් වෙන්න ඕන. ඉතින් මේ කෙටි මතක් කිරීමෙන් පස්සේ මම හිතනවා අපිට තියෙනවා කියලා ලිඛිත ප්‍රශ්න සතිවාරයේ ආරම්භ කරන්න. ඒ ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරයේ ආරම්භ කරමු. ඊට ප්‍රසාර ලැබුණොත් සභාවේ මතුවෙන ප්‍රශ්න වලට සලකා බලමු. අපිට පැයක කාලයක් තියෙනවා. අපි ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. පළවෙනිම ප්‍රශ්නේ අපි නේවාසිකව මේ හෝටලේ ගත කරන සියලුම දෙනාට ඒ කාමරයට ගිහ ගමන් තියෙන ප්‍රශ්නයක්. අපි සිල්පද සමාදන් වුණා උදේ. උච්චාසයන මහාසයන කියන සිල්පදේ නොකෙදී ඒ කාමරයේ පරිහරණය කිරීම පිළිබඳ ඔබ වහන්සේගේ අවවාදන ශාසන බලාපොරොත්තු වෙනවා. මොකද ඒ ඇඳන් ඒ පුටු ඒ විදිහට පරිහරණය කිරීම සුදුසුද නැත්නම් අපි වෙන විකල්පයක් ඒ සඳහා භාවිතා කළ යුතුද කියලා
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ අපේ ක්‍රියා අනුකම්පාවෙන් තේරුම් කර දෙන්නසෙත්. ඔව් Nissan වලට ගියා නම් එව තියෙන්නේ බංක බෙඩ්ස්. උඩ තට්ටිය පුදියන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක අඩි සාමාන්‍යයෙන් අඩි 6ක් 5ක් විතර උඩ බංක බෙඩ්ස් වල පුදියලා තියෙනවා. නෑ නේද? ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වුණා අපිට. ඉතින් ඒකෙදි මම ප්‍රශ්න ගන්නෙත් නැතුව උත්තර දෙන්නෙත් නැතුව හිටියා මේක උත්තර දෙන්න දන්නේ නැති නිසා. පස්සේ අපි පොඩි ආමෘ කෙනෙක් ඒ විනය සාකච්ඡා වෙලාදී කතා කරා. ඒ බංක බෙඩ් එකේ හිටවලා තියෙන තරප්පු පෙළේ උඩම තට්ටුවේ ඉඳලා බංක බෙඩ් එකේ තියෙන උස තමයි අපි ගණන් ගන්නේ. මම දැන් එහෙම කියනකොට තේරෙනවාද කියලා. බංක බෙඩ් එකේ ගොඩ වෙන්නේ ඉනිමගක් තියෙනවා. ඉනිමගේ උඩම තට්ටුවේ ඉඳලා කොච්චර බෙඩ් එක උසද ඒක තමයි ඒ ඇඳේ උසට ගණන් ගන්නෙ පොළවේ ඉඳලා නෙවෙයි. අපි කොට තට්ටුව හත අටක බිල්ඩින් එකක් තියෙනවා නම් බිල්ඩින් එකේ පොළවේ ඉඳලා නේ අපි මේ ඇඳේ උස ගණන් ගන්නෙ. ඒ වගේ සාමාන්‍ය බෙඩ් එකක් ගත්තොත් මේ වගේ දෙයක මේ වගේ දෙයක නම් මේ යටවිට්ටම කියලා එකක් තියෙනවා. මේ බෙඩ් ඇඳ හදලා තියෙන එකේ තට්ටුවේ යට පහටිය. මේක එහෙම ගන්නෑ. යටවිට්ටමේ ඉඳලා අඟල් 18කට වැඩිය වැඩි වුණොත් තමයි උච්චාසයන වෙන්නේ. මෙත් එක ගණන් ගන්නෑ. ලී තට්ටුව තියෙනවනේ ඇඳ කරු කුගල කියලා. ඒ ලී තට්ටුවේ යට මට්ටම අඟල් 18ට නැත්නම් 18 කියලා කියන තමන්ගේ දණියට වැඩිය උස නම් උච්චාසයන වෙනවා. පුටුවක හෝ ඇඳක හෝ උච්චාසයන වෙන්නේ තමන්ගේ අඟල් 18 කියලා ගන්නේ සාමාන්‍ය අඟල් මධ්‍යම පුරුෂයෙක්ගේ මේ දණියේ ඉඳලා උස අඟල් 18යි. නමුත් ඒ බලන කෙනාගේ උස වළන කෙනාගේ දණිය දක්වා දණ්ඩ රටේ උඩනම් යටවිට්ටම එනම් උච්චාසයන වෙනවා. ස්වාමීන් වහන්සේ සැප පහසු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? නෑ. මේ උච්චාසයන මහා සයන තමයි මේ ශික්ෂාපදේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා නිසන් වන්නේට ගියත් ඒ ප්‍රශ්නේ උඟ දෙනෙක් අහනවා. මොකද අර සිල් ගත්තාම බිම ඉඳ ගන්නවා කියන වගේ අදහසක් අපිට පොඩි කාලේ හිතිලා තියෙනවා. ඒකට හේතුව අපි ගිහියන් වශයෙන් සිල් ගන්නකොට ස්වාමීන් වහන්සේලා උඩින්ද බිමින්දද්දි උඩින්ද ගන්න යන්නේ නැහැ. නමුත් තමන්ගේ කාමරෙට ගියාට පස්සේ කුසමනින්නේ තමන්ගේ දණියට වැඩිය උස යටවිට්ටම මම මේ කතා කරන්නේ යටවිට්ටම අඟල් 18ට වැඩි නැත්නම් දණියට වැඩිය උස නම් අපි ගන්නව එක උච්චාසයන කියලා. අනිකව උච්චාසයන වලට වැටෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය අපි උදේ සීලේ සමාදන් වුණා අටංග පොසත් සීලේ. ස්වාමීන් වහන්සේ මේ සතිමත් භාවයේ පවත්වන්න සීලෙන් කොහොමද අනුග්‍රහ කරන්නේ? සාමාන්‍ය ජීවිතයේදී අපි මේ සිල්පද සමාදන් වෙන්නේ නැති හින්දා ඒ සාමාන්‍ය ජීවිතයේදීත් මේ සතිමත් භාවයේ පවත්වගෙන යන මේ සීලය අවශ්‍යමද? නැත්නම් සීලෙන් වැඩි උපකාරයක් වෙනවද සතිමත් භාවයේ පවත්වගෙන යන නැත්නම් සාමාන්‍ය ජීවිතයේදීත් මේ සතිය පවත්වන්න ඒ සීලේ ಉಪකාරී වෙනවද නැද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි. ඒක ඇත්තටම අපි අභියෝගයක් විදිහට දෙනවා. සමාදන් වෙලා සීලයක් සිල්ලතුන් සමග ඒ සඳහාම වෙන් කරපු තැනක් අරණ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත කියලා මේක පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ තැනට ගියාම සතිය පිහිටවන්න ලේසිද? එහෙම නැත්නම් සුපර් මාකට් එකට ගිය වෙලාවක බීච් එකට ගිය වෙලාවක පික්නික් එකක් යනකොට සති පිටවන්න පුළුවන්ද කියලා. අපි සුපර් මාකට් එකක් බීච් එකක් කියලා කියන්නේ කිසිම සීලයක් සම්බන්ධයක් නැති කෙනෙකුට. ඇත්තටම කිව්වොත් හොඳට සතිය පිටවපු කෙනෙකුට අර වගේ දැනගුණත් බේරන්න පුළුවන්. නමුත් ආධුනිකයෙක් පැත්තෙන් බැලුවොත් එයාට ඒ සීලය කියන එක තේරුම් ගන්න එකට පපසතියක් පරිසරයක් අවශ්‍යයි. ඒ පරිසරයේ ඉන්න ඔක්කොම සිල්වතුන් නම් ඒ වගේ ඇහකන දිවනාසේ පිනවන දේවල් අඩුනම් සතුම් මෙරිම හොරකම් කිරීම කාමීත්‍යාචාරය අඩුනම් බොරුව කේලම හිස්සචන පරිසචය අඩුනම් සතිය පිටීමට ආධුනිකයෙකුට ඒක පහසුවක් වෙනවා. ඒක නිකන් පැල ගොවිතැනේදී පැල තවන් දාන්න තියෙන පැල ටික කණු කැපෙනකන් නැත්නම් තවාන හැදෙනකන් අන්ධකාරයේ වතුර දීලා ගියක් ඇතුළේ ඉඳලා තමයි පැල ටික අපි මුල් අද්දව ගන්න. මුල් අද්දගෙන සෑහෙන දුරට යනකම් ඒක බොහොම පහසුකම් ගැටේ බවල තමයි පැලේ හැදුනට පස්සේ ගිහිල්ලා අපි
අවුව තියෙන තැනක වැස්ස තියෙන තැනක සාමාන්‍ය පොළවේ හිටවන්නේ. එතෙන් යනකම් පැලේ හැදෙන්න අපි ඒ පැලේට අවශ්‍ය කරන්නා වූ තෙතමනය වතුර පහසුකම් ටික දෙනවා. වැවුනට පස්සේ පුළුවන්. ඒක නිසා මේ වගේ තැනකදී කරන්නේ ආධුනිකයෙකුට අවශ්‍ය කරන විදිහට සතුන් මැරීමේ කටයුතු කියන හුඟක් හිත ඇවිස්සින දෙයක්. හොරකම් කරනවා කියලා කියන්නේ හුඟක් හිත ඇවිස්සින දෙයක්. කාමිත්‍යාචාරයේ හිත ඇවිස්සින දේවල්. පුරුකේලා මිසජන පරිසජන කියන දෙකදී හිත තැම්පත් කරන පැත්ත අඩුයි. ඒ නිසා අපි කාය වචන දෙක හුඟක් තැම්පත් කරගෙන හිටියොත් හිත තැම්පත් කිරීමට උදව් වෙනවා. ඒ නිසා සීලෙන් කරන්නේ කායික වාචසික ශික්ෂාවක්. අපි ඒක හිත තැම්පත් කිරීමට කරන අනුග්‍රහයක් දිර කරනවා. විශේෂයෙන්ම ආධුනිකයෙකුගේ එනමුත් ඔය ඥානරාම ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් හම්බෙලා ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඉතින් ඔබ වහන්සේලා තිල් වඩලා තිය මේ සතිය වඩලා තිනවා. ඇයි තවමත් කැලේකට වෙලා ඉන්නේ? ඇයි ඔබ වහන්සේලාට එළියට ගිහිල්ලා වැඩ කරන්න බැරි කියලා ඇහුවොත් ඒ ස්වාමීන් වහන්සේලා කියන්නේ අපි ඉන්නේ අවුරුදු 2600ක් පරණ තදාචාරයක. අපි මැරුණාට පස්සේ ඉතුරුගෙන ආදර්ශේ පොඩ්ඩක් බලලයි අපි මේ කැලේරලා ඉන්නේ. යා ගිහිල්ලා බේර ගන්න පුළුවන්. ඇත්තටම ගිහිල්ලා එළියට ගියත් හිත බේර ගන්න පුළුවන්. නමුත් එන ආදර්ශේ හොඳ නැහැනේ. ආධුනිකයෙකුත් එතකොට එළියට යන්න හදනවානේ. ඒ නිසා පුළුවන් තරම් දන්න කීන ඇත්තොත් අර රුක්ක මූලය ප්‍රිය කරනවා, අරණ්‍ය ප්‍රිය කරනවා, ශූන්‍යagara ප්‍රිය කරනවා. ඒක ඇත්තටම අනික් අය කෙරෙහි දක්වන ආදර්ශයක් විදියට. ආධුනිකයෙකු පැත්තෙන් නම් ගාක් උදව් වෙනවා. අරණ්‍යගත රුක්ක මූල ශූන්‍යagara තත්ත්ව සහ සිල්වද රැකලා සිල්ලුතුන් අතර ඉන්න එක ලාභයක් වෙනවා. අවසරයි සමන්නස් බොම්පින්. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද උදේ සක්මන් භාවනාව සම්බන්ධවයි. මම දකුණ වශයෙන් පියවර තබන විට ඒ පිළිබඳ සතිය පිහිටවීමට උත්සාහ කළෙමි. වම දකුණ වශයෙන් පියවර තබන විට ඒ පිළිබඳ සතිය පිහිටවීමට උත්සාහ කළෙමි. වම් කකුලේ යටිපතුල ස්පර්ශ වෙන ආකාරය හා දකුණු යටිපතුල ස්පර්ශ වෙන ආකාරය මාරුවෙන් මාරුවට අද්දුටිමි. ටයිල් පොළවේ ඝන බවත් ලනුපැදුරේ රළු බවත් කොහු ගතිය මනාව අද්දුටිමි. රළු කොහු ගතිය මනාව අද්දුටිමි. සමහර අවස්ථාවන් වලදී සිත විසිරී ගියද නැවත පාදයන්හි ස්පර්ශයට සිත ගැනීමට හැකි විය. ඒ අවස්ථාවේ සිත පිටයාම් පිළිබඳ ලැජ්ජාවක් ඇතිවත් නැවත පාදවලට සිත යොමු කිරීමට හැකි වීම ගැන සතුටු වෙමි. මෙලෙස පෑයකට ආසන්න කාලයක් සක්මන් කිරීමට හැකි විය. මාගේ භාවනාව දියුණුවට සුදුසු උපදෙසක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. ඔ මේකේ අර අවසානයේ ලියලා තියෙන වාක්‍ය දෙක තුනටයි මම මේ හිත යොමු කරවන්නේ. අර අපි එල්ලයක් දීලා පිටක් දීලා මෙන්න මේකේ සතිය පිහිටවන්න ඕන කියලා හිත යොමු කරලා යනකොට ඒ පෙතේම ඒ සක්මණේම වම දකුණේ හිත පිහිටනකොට සතුටක් ඇති වෙනවා, චිත්ත ශක්තියක් ඇති වෙනවා, අදිෂ්ඨාන ශක්තියක් එනවා. ඒ මොකද අපි කියපු විදිහට වැඩේ යන නිසා. නමුත් අර හිත පිට ගියොත් පෙඩ යනකොටම පශ්චාත්තාපයක්, එව නැත්තම් ස්වං විවේචනයක් පසුබෑමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා හුඟක් කරලා හිත පිටේ ගිහිල්ලා ආවට පස්සෙත් නැවත සක්මන් කරත් හිත තියෙන්නේ පැරිලා, හිත තියෙන්නේ පශ්චාත්තාප වෙලා. ඉතින් මට හරි දෙයට වැඩිය පිට ගිය එක තමයි ගොඩක් සමාදාන වෙන්නේ. අපි හිත නිතරම අකුසල සමාදානයේද බොහෝම සතුටුයි. සක්මණේ හරියට යන ගමනොත් වැරදිච්ච ගැන කනගාටු වෙනවා. එතකොට අකුසල් සිද්ධ වෙනවා. අකුසලේ සමාදාන වෙන්න වෙන්න අකුසල් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ කෙනෙකුට මතක් කරලා දෙන්න හිත පිට යන්නේක කියලා කරන එකක් නෙවෙයි. චේතනාපූර්වක කරන එකක් නෙවෙයි. හිත පුරුද්දට යනවා. ගියාට පස්සේ නැවත තමන්ගේ හිත අරමුණට එනවා. නැත්නම් අරමුණට ගත්තට පස්සේ පිට ගියන ගැන පශ්චාත්තාපීම අකුසලයක්, අදක්ෂ භාවයක්, එහෙම නැත්නම් කුසලතාවයක් නෙමෙයි. පුළුවන් ද පිට ගිය ගැන පශ්චාත්තාප නොවි නැවත පැමිණුණාට පස්සේ ඒකේ සතුටින් භවනා කරන්න. ඉතින් මේක මම හිතනවා ආධුනිකයෙකුට අමාරුයි. මම මේ කියන කාරණා තේරුම් ගන්න ලියලා තියෙන නිසා මම මේ කියන්නේ.
නමුත් මේකට මට වෙන පැත්තකින් මේ කිලියපෙක්කනාටම හේතු ගන්නට උත්සාහ කරන්න පුළුවන්. තමන් අරමුණේ සක්මනේ පරියන් සක්මනේ වම දකුණ වශයෙන් දැනගෙන යනකොට මම දැන් ඉන්නේ සක්මනේ බව දන්නවා. මේ ඉන්නේ වමේ. මේ ඉන්නේ දකුණේ. ඒ කියන්නේ සක්මන හරි බව දැන උතර සතියක් තියෙනවනේ දැනීමක් තියෙනවා. ඊට පස්සේ මම වමේ නෙවෙයි ඉන්නේ දකුණ නෙවෙයි ඉන්නේ සක්මනේ නෙවෙයි ඉන්නේ. හිත පිට ගිහිල්ලා කියලා දැනුමක් තියෙනවනේ. මෙන්න මේ දැනුම් දෙකෙන් වඩා දක්ෂ දැනුම කොයි එකද කියලා මම අහනවා මේ ලියපෙක්කනා අත උසන්න කැමතිද? තමන් හරියටම පතක්මනේ ඉන්නකොට සක්මනේ ඉන්න බව දන්නෝ හිත පිට ගියාට පස්සේ හිත පිට ගියා කියලා දන්නෝ අන්නේ දෙකෙන් කොයි එකද වඩා කාර්යශූර කොයි එකද වඩා දක්ෂ කියලා ඇහුවොත් මේ ලියපෙක්කනා කැමතිද සභාවට තමන්ගේ මතය හෙළි කරන්න මම හිතේ මයික් එකක් තියෙනවා අවතස් ප්‍රශ්නේ සිත පිට ගියාට ආපහු එනකොට ඇත්තටම සතුටක් තියෙනවා ඇත්තටම සමහර විට මං හිතන්නේ ඒක ඊට වඩා සාමාන්‍යයෙන් සිත අපි එකඟ කරන ගන්නවට වඩා මං හිතන්නේ ඒකෙදි දක්ෂභාවයක් තියෙනවා කියලා මට හිතෙනවා මගේ ප්‍රශ්නේ ඒක නෙවෙයි නමුත් මම ලියලා තියෙනවා මගේ හිත පැරුණයි කියලා ඒසාව කියන කට උත්තරයට විරුද්ධයි ඒකයි මම මේ මතක් කරන්නේ. මේක ලියලා තියෙන මගේ හිත පිට ගියාට පස්සේ හිත පශ්චාත්තාප නැහැ. ඒක නෙමෙයි මම අහන්නේ. මං අහන්නේ සක්මණේ ඉන්නකොට සක්මණේ ඉන්න බව දන්නවා. හිත පිට ගියාට පස්සේ මගේ හිත පිට ගියා කියලා දන්නවා. මේ දැනුම් දෙකෙන් දක්ෂ දැනුම කොයි එකද කියලා. පිට ගිය බව දන්නේකද සක්මණේ ඉන්න බව දන්නේකද? මම හිතන්නේ පිට ගිය එක ගැන දැනගන්න එක තමයි දක්ෂ බව. ඔව් ඒක තමයි මට කියන්න ඕනේ. ඒක නම් පිට යන්න මෙපයි. එහෙමයි. නැත්නම් ඉගෙන ගන්න බෑනේ. ඒසා භාවනා කරපු නැති එකනයි දැන් හිතන තියෙන්නේ මේකට තිබ්බට පස්සේ හිත පිට යන්නේ නැතුව නිකන් එහෙමම හිටී කියලා. එහෙම හිටින්නේ නැහැ. මෙතන ඉන්න කාටවත් හිටින්නේ නැහැ ඒක. මොකද මේ කමඨං සුද්ධ කරනවා කියන්නේ එහෙම හිටින්නේ නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. පිට ගියාට පස්සේ පිට ගිය බව දන්නේ එක තමයි අපි හිතේ තියෙන අපි මෙතෙක් කල අත් නොදැක්ක යෝනිසමනස්කාරය. රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියන්නේ ඒකට. හරියට වැඩේ කරනට හරියට වැඩේ කරන බව දන්න එක හොඳයි. හැබැයි හිත හරියට වැඩේ කරන්නේ නැහැ කියලා දන්නවනම් හොඳයි කියලා කියන්නේ. හොඳයි නෙවෙයි හොඳයි. ඕක ලියන්න දන්නවනම් එදා ඉඳලා ජීවිතේ හරිම සුන්දරයි. අත්තරදිවත් නැතු කරන්න බෑ කාටවත්. නමුත් අත්තරද්ද අත්තරද්ද වශයෙන් දැනගත්ත කෙනාට විතරයි හදන්න පුළුවන්. අත්තරද්ද දැනගන්න ඔළු අංජබදල් වෙනවනම් අවුල් වෙනවා නම් යාට කවදාකවත් කොරස් කටකවත් අත දා ගන්න හම්බ වෙන්නේ නැහැ. එනිසේ යාට කියනවා පිළිගිය බව දැනගත්ත පස්සේ කලබල නොවි ආපහු අරමුණට ගන්න. අරගත්තට පස්සේ ඕනනම් පසු විපරමකින් කියන්න පුළුවන් පිට යන එක කනගාටුවක් නම් ඇතුළට ගන්න පුළුවන් එක සතුටක්. ඉතින් හිත පිට යන හැම වෙලාවෙම කනගාටුකුත් තියෙනවා සතුටකුත් තියෙනවා. දැන් අපි ඉගෙන ගන්නවා සතුට ලබන කලාව. ඒක කමඨාන් සුද්ධ කළාම කරන්න ඕන එක. ඒක හිතකට අඳුල්ලා ජීවිතයක් නැත්නම් අපි ස්වභාවයෙන් පශ්චාත්තාප වෙන જાතියක්. මනුස්සයි කියලා කියන්නේ නිතරම වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වෙවි ඉන්න කෙනෙක්. අදාකන් නිවන් දකින්න බෑ. අපි වැඩි වැරද්ද ගන්න ඉඩ දීලා ඒ පශ්චාත්තාප වෙනව වෙනුවට නැවත සකස් කිරීම සඳහා දෙවැන්නේක් සම්බන්ධ නැහැ. උපකරණ අවශ්‍ය නැහැ. විශේෂ දැනුමක් නැහැ. විශේෂ සූත්‍රයක් නැහැ. විශේෂ සමීකරණයක් නැහැ. මින් මේක අවදි කරගත්ත ගමන් හිතේ කවදාකවත් නැති පැත්තක්. එහෙම නැත්නම් තමන්ගේම හැකි සංඥාව එන්න පටන් ගන්නවා. එතකොට තමන්ට කවදා හරි සමාව දෙනවනේ. පිට යන්නේ කිහිම තමයි. නමුත් ගියාට පස්සේ දන්නවනේ අපව ගන්නවනේ කියලා. ඒ කෙනෙකුට විතරයි තව කෙනෙකුට සමාව දෙන්න පුළුවන්. තමන්ට සංඥාව දෙන කෙනා විතරමයි තව කෙනෙකුට තමන් තමන් සමාව දෙන කෙනෙකුට විතරයි අනු සමාව දෙන්න පුළුවන්. මේ ඉන්න කිසිම කෙනෙක් තව කෙනෙකුට සමාව දෙන්නෙත් නැහැ. ඒ මොකද හේතුව ඒගොල්ලෝ තමන්ට සමාව දෙන්නවත් දන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට මහ විශාල අපි එකම පවුලේ අය වගේ වැරදි වෙන එක ඇත්ත. අපිට තියෙන සාසනේ තියෙන එක හදන එක මිසක පශ්චාත්තාප වෙන්නේ නෙවෙයි. ඒ නිසා ලියෙමනි මම එක කොටසකට විතරයි අවධානය යොමු කරේ. ඒක නිසා අපි දවසක් දෙකක් තුනක් කොහොම කමඨාන් සුද්ධ කරන්න යනකොට අන්ධකාරය වැඩි දැනකට අපි ටෝච් එක ගහලා බලන්න පුරුදු වෙනවා. ඊට පස්සේ පේනවා
මේ වැත්ත මේ වගේ අභ්‍යාසික මිසක්ක පන්ති කාමරේ කවදාකවත් උගන්වන්නේ නැහැ. කිසිම විශේෂක උගන්වන්නේ නැහැ. ඒක ටිකක් අමාරුයි මේ විෂය. මොකද අල්ලගත්තට පස්සේ හැම වැරද්දකම සතුටක් තියෙනවා. හැම අන්ධකාර වලාවකම රිදි රේඛාවක් තියෙනවා. අන්න ඒක බලන්න ඉගෙන ගන්න. තේනවද? මං කියන එක තේනවද? ඈ? මෙතන නෑල කියුම් බෑ. තේරිච්චි ප්‍රමාණය කියන්නේ වැරදුනොත් එහෙම මයිකේට කතා කරනවා. තට්ටු කළ බෑ. හායි. හරිය ලංකාවේ. රසනේ සංස මත් තේරුණා. සමන්ස කිව්වා දැන් තේරෙන්නේ නැහැ. නෑ කියන්න තේරෙන්නේ නැහැ. මේක නම් මට තේරෙනවා තේරෙන්නේ නැහැ කියලා. ඊට පිට ගියාම ඊට පිට ගිහලා ආපහු ගත්තාම පිට යන ගැන සතුටු වෙනවද? ආපහු ගත්ත එක ගැන පිට ගියන කනකට වෙනවද? ගත්ත එක ගැන සතුටු වෙනවද? ගත්ත එක සතුටු වෙනවා. එතකොට එහෙම අරගෙන පුරුදු තියනවද? කරලා තියනවද? ඔව්. කියන්න බෑන දමන්ට වැරදිලා අහිත ගත්ත වෙලාවක් මේ ලියුපු එක නෑ. එහෙම ලිව්වා ඔයා භාවනා කරනකොට එහෙම වෙච්ච එකක් මතක තියෙනවද? ඔව්. කියන්න බෑන. මං ගෙදර භාවනා කර කර ඉන්නකොට අම්මා ගේම් ඔෆ් කරනවා, අක්කා නානවා, ඒ සද්දවල හෙනවා. ඒ සද්දවලට ගියාන් පස්සේ මට හෙනෝ මේ වගේ වතුර සද්දයක් තියෙනවා කි. ඒක මන් දන්නවා නම් මට එකට කරදරයක් වුණා. මං ඉගෙන වැඩිපුර හිතන්න නැතුව මගේ භාවනාවට ආය ආවා. කොහොමද දන්නේ ආපහු භාවනාවට ආවයි කියලා? මොකද මං හිතුවා දැන් මං ඉන්නේ භාවනාවේ නෙමෙයි කියලා. ඒකෙන් පස්සේ මං ආයේ හුස්ම රැල්ල දිහා බලන් හිටියා. ඔය භාවනාවට ආවා කියන්න එපා. මං ආපහු හුස්මට ආවා. මට හුස්ම තේරුණා. ඒකෝ ලකුණු 100%ක්ම ලැබෙනවා. ඔටුයි. අනිදාසේ තේරෙන්නේ නැ කියන්නේ බා. යහපු ගමන් ටක් ගාලා කතා. එදා මට සත්තමන් දෙමේ ගිය පාර ආපෙලා. ඒ වගේ ආපු ගමන් කියන්න ඕනේ දඩ බඩ ගන්න. හරි අපි ලකුණු දෙනවා දැන් යන්න අතෙන් දීතු දැන්. දෙවෙනි අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව ගැන සඳහන් කරමි. සක්මන් සඳහා ලනුපැඳුර උපයෝගී කරගත්තෙමි. වම දකුණ ලෙස සක්මන ආරම්භ කරන ලදී. වම තියෙන විට මම ලෙසත්, දකුණ තියෙන විට දකුණ ලෙසත් හොඳින් වටහා ගත්තෙමි. මෙලෙස විනාඩි 5ක් පමණ සක්මන් කරන විට සිතවිලි ඔස්සේ සිත පිට ගිය බව සඳහන් හඳුනා ගත්තෙමි. නැවත මම වම දකුණ ලෙස සක්මනට සිත යොමු කරමින් සක්මන් කළෙමි. හොඳින් වම දකුණ වැටහුණු අතර යටිපතුලට ලනුපැදුරේ ගොරෝසු බව හොඳින් දැනුනි. වම් පාදයෙන් දකුණු පාදයට බර මාරු වෙන අයුරු හොඳින් වටහා ගත්තේය. මෙසේ මාරු වන විට ශරීරයේ මුළු බර තිබෙන පාදයට හොඳින් ලනුපැදුරත් ගොරෝසු බවත් දැනිනි. ටික වේලාවක් සක්මන් කරන විට වම දකුණ අමතක වී ඇවිදින බව පමණක් දැනිනි. තවත් විනාඩි 10ක් පමණ යන විට සැහැල්ලු බවක් දැනුනි. එය ටික ටික වැඩි වෙන අයුරුද නිරීක්ෂණය කළ අතර කෙමින් කෙමින් නිදිමත වාගේ බවක් දැනුනි. එයත් නිරීක්ෂණය කරමින් සක්මන් කරගෙන ගියෙමි. විටින් විට නොයෙකුත් ශබ්දයට සිත පිට ගියත් නැවතත් පහසුවෙන් සක්මනට යොමු කරගත හැකි විය. මේ අවරින් සක්මන් භාවනාව කළෙමි. පින්වත් ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේගේ උපදෙස් පතමි මාගේ භාවනාව දියුණුව කර ගැනීම සඳහා. ඔ අපි මේ කතා කරන මාතෘකාටම ගත්තොත් හිත පිට ගියාම ආපහු අරමුණට ගන්න බව, ගත්ත බව සඳහන් කරනවා. නමුත් ගත්ත බව, ගන්න බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? මොකෙන්ද නිසකව කියන්නේ කියන කාරණාව වார்த்தාවට අත්‍යවශ්‍යයි. මගේ හිත ආවදන්නේ පිට ගියා. ඊට පස්සේ මම ආයෙ සක්මනට ගත්තා. ඒහිට වැඩිය හොඳයි. මගේ හිත ආයෙ වම් කකුල පොළවේ තියෙන උඩ තද වෙන බවට වැටුණා.
දකුණු කකුල තියෙනකොට තද වෙන බව වැටුණා කියලා අර ගත්තට පස්සේ ඒ ලකුණ ඒ කාරණාවේ ඒ අත්ඉඳීම වார்த்தාවට දානවා නම් හිත පිට ගත්තයි කියලා නතර වෙන්නේ නැහැ. ගත්ත එක හොඳට ඕම් ප්‍රත්‍යක්ෂ කරනවා අහගෙන ඉන්න කෙනා. ඉතින් මේක තමයි නඩුවක තීන්දුවක් දෙන්න අවශ්‍ය කරන සාක්ෂිය. මං හිත අපව ගත්තයි කියලා කිව්වහම ඒක සාක්ෂියමදි. ගත්ත බව තහවුරු කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. ඒකට දැනුණ දේ ලියමනෙන් ඍජු අවබෝධයක් ලබලා දෙනවා. ඉතින් ඒක ඊටාම ගැඹුරින් තරුවචනාංශයේ දේශනා කරනවා පිටගිය හිතක් නැත්නම් අත්තරද්දක් නැත්නම් පාරෙන් පිටපොට ගිය එකක් නැවත හදන්න ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ රෙසිලියන්ස් කියලා වැරද්දක ඉඳලා නැවත හිත හදන තැන. මේක තමයි මනුස්සයෙකුගේ පෞරුෂත්වය කියන්නේ. මේක තමයි මනුස්සයෙකුගේ තියෙන ආත්ම විශ්වාසය. ඒක පියවර හතරකින් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා පාලි වචන හතරක් සඳහන් කරනවා. පළවෙනි එක තමයි හිත පිටකය කියලා සීපත් කරනවා. මගේ හිත අරමුණේ නැහැ. මගේ හිත ගෝචර රජ්‍යත්තු භූමියේ නැහැ පිටපොට ගිහිල්ලා. ඒක ඉතාමත්ම වැදගත් දෙය තමයි මම නැ සම්තින් රොන් සම්මයා කියලා දන්නවා. ඒ තමයි වැදගත්ම දෙක. විවරණය කරලා පෙන්වන ලැජ්ජ කෙන්නේ පශ්චාත්තාප වෙන්නේ. අභාවිත මනසක් නිතරම හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වෙන හිතකට කවදාකවත් මේක විවරණය කරලා බලන්න බෑ. ඒ ඇච්චි කියනවා. අක්කන්දෝමයි කියනවා. ඒක තමයි ඒක දැන් දෙවෙනි එක හිත පිට ගියා පිට ගියා සිහිපත් කරා. ඒ ගැන පශ්චාත්තාප වෙන විවරණය උත්තානි කරෝති ඒක හෙලි කරනවා. වසන් ගන්න නෑ. පෘථග්ජනයාගේ වැඩේ වැරද්දක් වුණාම වසන් කරනවා. ආර්යනාංශික වැඩේ වැරද්දක් වෙච්ච ගමන් අදාළ පුත්කල ළඟට ගිහිල්ලා කතා කරලා සමාව අරගෙන චැප්ටර් ක්ලෝස් කරනවා. ඒක තමයි හතරවෙනි පියවර දේශීති කියලා. වැරදුනා නම් වැරද්දිලා කාට හිතරි දුනා නම් ළඟට ගිහිල්ලා කියන්න ඕනේ මම හිතලා නැමේ කිරුවේ මෙහෙම දෙයක් වුණා ඔබතුමිට ඔබතුමාට හිතනක් වුණා නර මේක සමාවෙන්නේ කියලා. එහෙම නැත්නම් තමන් කමටහන් වார்த்தාවට ලියන්න මගේ හිත මං ගියේ නම් අම දකුණ යන්න තමයි තක්මන් කරන තමයි හිත පිට ගියා. මේ පොඩි එකෙක් කිව්වා වගේ සද්දෙකට හිත පිට ගියා. මං දන්නවා දැන් ඉන්නේ සද්දෙක කියලා. ඊට පස්සේ මම ආපහු බලුවා වම දකුණේ. ඊට පස්සේ මම වමට ගියා. මගේ හිත වම වැටුනේ මෙහෙමයි කියලා ඒක ප්‍රකාශ කරන එක ලේඛනයට ඇතුල් කරන එක තමයි හතරවෙනි පියවර දේශනාව කියලා කියන එකට සාමාන්‍යයෙන් පාපොච්චාරණය කියන වචනේ පාවිච්චි කරනවා. ඔන්න ඔය පියවර හතර දන්නවනම් මම මේ පළවෙනි දවසේ ටිකක් හැරට කතා කරන වෙන්න ඇති. මේ ආත්මේ කරන වැඩ මේ ආත්මෙම ගෙවම් කරලා ditta ධම්ම වශයෙන් ගෙවලා දාලා අපරාපරිය කර්මයක් කරගන්න. ඊගාව ආත්මෙට ගෙනියන්නේ නැහැ. පව් අහෝසි වෙනවා. වැරදි වෙන්නේ නැත්තේ නැහැ. වැරදි වෙනවා එතනම කළු ලෑල්ල තියෙන රබ චෝක්කොලි ලිව මැකුවා. මේ මකන ක්‍රමය අපි ළඟ තියේදී අපි මාට පශ්චාත්තාප වෙලා සමා කරන්න නැතුව වැල් පොලියට වැඩිලා ඊගවාත්ම ගෙවන්න වෙනකොට දන්නේත් නැහැ අපි මොකටද ගෙවන්නේ කියලා. ඒ නිසා භාවනාදී අපි පුංචි ටිකන ගන්නවා හිත වරද්දනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. වැරද්ද ප්‍රමාණ කරනවා ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරපුවාම ඒක ditta dhamma vedaniya වශයෙන්ම ගෙවෙනවා. හරි ලේසි ඒක. හරිම විනෝදාන්තයක් ඒක. හරිම පෞරුෂත්වයේ වර්ධනය කරන එක. පෞරුෂත්වයේ විතරක් නෙමෙයි sannivedanaya short to the point යාළඟට ගිහිල්ලා කියන්නේ මෙහෙම වැඩක් වෙලා තියෙනවා. ඔබතුමා ඔබතුමේ දන්නවත් දන්නේ නැහැ. හිත නරක් වුණා නම් සමා වෙන්න මම හිතලා කරපු එකක් නෙවෙයි. ඊයකට පමා වෙන්න නරකයි. ඊයකට පස්ස ගැහුවොත් එහෙම ඔක ඊගාව ආත්මයට යනවා. ගල්පොලියට යනවා. ඊට පස්සේ අපි දන්නේත් නැහැ පරිසම් දෙනකොට ඇයි මෙහෙම වෙන්නේ කියලා. අන්න ඒ වගේ පව් සමා කරන ක්‍රමයක් දේශනා කරපු සර්වජන් වහන්සේ උගන්නපු භාවනා සමාරු බරක් කරගෙන ජීවත් වෙනවා. මට ආරිම කනගාටුවෙක් ගැන මෙච්චර ලස්සනට පව් සමා කිරීමේ ක්‍රමයක් උගන්ලා තියෙද්දී අපි තාමත් පුතජන ගති පෙන්නගෙන මාන්නක්කාරකම් තියාගෙන සක්කාය දිටි තියාගෙන අරක වසංගගෙන එයාට තරහ වුණාට කරන්න දෙයක් නැහැ මං හිතරනේ වෙන්නේ කිරු කියලා තමන් හේතු කරුණු දක්වන එක හරියන්නේ නැහැ. පාර්ශව කාර්යයට කියන්නේ අපි මේ කමටහන් සුද්ධ කරන කෙනේ ඒක තමයි. අපි ලීලා තියෙනවා. කිව්වේ නැතත් කමන්නේ. ලිව්වල ලිව්වත් මෙහෙමයි මෙහෙමයි වුණේ කියලා හරි ලස්සන පුදුම මේ චරිත වර්ධනය සිද්ධ වෙනවා. ඒක නිසා
මේ පෞකාරයට ගල් ගැහිමක් නෙවෙයි මේ සාසනයෙන් කරන්නේ. පෞකාරයට එතනදීම පවගෙවන් කිරීමේ අහෝසි කිරීමේ ක්‍රමයක් උගන්වනවා. හැබැයි මේක මේ විපස්සනා භාවනාව විතරයි තියෙන්නේ. සමතේ නැහැ. සමත භාවනාවේදී පවු නොවීමත් හෝ පවු වීමට පශ්චාත්තාප වීම කියන සදාචාරවාදය තියෙනවා. මේකේ සදාචාරවාදය ඉක්මවලා වැරදි කිරුවගෙන කනගාටු වෙන්නේ නැහැ. හැබැයි ඒක එතනදීම අහෝසි කරනවා. අහෝසි කරන්නේ පාර්ශව කරුවත් එක්ක. තමන් නිකන් කල්පනා කර ඉන්නව නෙවෙයි මං හිතනවා මං කියන්නේ සැර වැඩි ඇති කියලා. ද නැත්තම් තේරුම් ගන්න පුළුවන්. තේරුණාද නැත්තම් වඩා අජීර්ණ වෙනවා. මං පොඩි උන්ගෙන් අහන්නේ මොකද පොඩි උන්ගෙන් ඉච්චර කරන්න බෑ. උන් පාරට දාලා තියෙන්නේ. ටිකක් කල් යනකොට එයි මං අහන්නේ මේ නාකි නාකි ඉච්චන්න තේරෙනවද කියලා. තේරෙන්නේ නැහනේ. ද තේරෙනවද? හරි බලමු මං දිගටම ප්‍රශ්න කරනවා. දිගටම කොනහනවා මේ එනේන ප්‍රශ්නකදී අපි යන ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්ස. ඒ ලිපියෙම පරයන්ක භාවනාව පිළිබඳ පරයන්ක භාවනාවට සුදුසු අසුනක් සුදුසු අයරින් කොට්ටිය මත ඉඳගෙන වාඩි වී සිටනාරි හොඳ නිරීක්ෂණය කළේය. දෙතුන් වරක් මෙසේ බලන විට හුස්ම රැල්ල හොඳින් වැටහුණි. ආස්වාසයේදී නාසයේ ඇතුළට හුළඟ වදින අයුරුත් ප්‍රස්වාසයේදී සැහැල්ලුව හුස්ම පිට වෙන අයුරුත් දැනිනි. මෙසේ හුස්ම රැලි 6ක් 7ක් බලන විට හුස්ම රැල්ල නොදැනිනි. ශරීරයේ හොඳින් නිරීක්ෂණය කළ අතර සැහැල්ලු බවක් දැනිනි. මෙලෙස සිටින විටදී විටෙන් විට හුස්ම රැල්ල දැනිනි. එය පෙර සඳහන් කළ ආකාරයට ආස්වාස ප්‍රස්වාස ලෙස මෙනෙහි කළමි. නැවතත් හුස්ම රැල්ල නොදැනී ගිය අතර කයේ සැහැල්ලු බවක් දැනිනි. ටික වේලාවකින් නිදිමත බවත් වාගේ දැනුණු අතර හොඳින් නිරීක්ෂණය කරමින් සිටිමි. විටින් විට ශරීරයේ උඩුකය බිමට බරවන බවක් දැනිනි. මේ වන විට විනාඩි 45ක් 50ක් පමණ ඇතැයි සිතමි. ටික වේලාවක් ගතවන විට සිහිනයක් දුටු බවක් වැටහිනි. ඒ සමගම භාවනාවේ ඉන්න බවද මතක් වී නැවත ශරීරයේ දිහා හොඳින් සිහිය යොමු කළෙමි. විටින් විට හුස්ම රැල්ල දැනිනි. මේ අයුරින් දෙවන පරියංක භාවනාව කළ අතර මුල් පරියංක භාවනාවට වඩා දෙවන පරියංක පරියංකයේදී සැහැල්ලු බවක් දැනිනි. ඒ නිදිමතට යොමු නිසාදයි සිතිනි. පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මාගේ භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේටද මේ පින් බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. උතුම් තෙරුවන් සරණයි. ඔ මේක සාමාන්‍යයෙන් ගොඩක් වෙන්න බැරිකමක් නැන සක්මණිදිත් වෙනවා. නමුත් පහසුකම් වැඩි ඉඳගෙන කරන භාවනාවයි. එහෙම නැත්නම් පරියංක භාවනාවයි. මොකද අපි පරියංක භාවනාදී යමක් නොකර සිද්ධ වෙන දියා බලන්න එකයි කරන්නේ. සක්මණේ යමක් කරන ගමන් බලන්න. ඉතින් මේ යමක් නොකර සිද්ධ වෙන දියා බලනකොට ආනාපානෙටත් ওই පැතිකඩ දෙක තියෙනවා. ආනාපානේ හිතලා කරන්න පුළුවන්, ඉබේ යන්න පුළුවන්. ආයාසින් කරන්න පුළුවන්, අනායාසින් කරන්න පුළුවන්. ඒ නිසා මූලිකම උපදේශය තමයි ආනාපානේ අනායාසින් වෙන එක බැලිම තමයි භවනාව කියන්නේ. ආයාසින් කරන්න ගියොත් ඒක හරි වෙහෙසක් වෙනවා. ඉසිගක්කුන් වෙනවා, කොන්දේ අමාරු වෙනවා, මස්පිටු තඩ වෙනවා. ඉතින් කෙනෙකුට අනායාසයෙන් ස්වභාවයෙන් සිදුවෙන හුස්ම දිහා බලන්න පුරුදු වෙන්නත් කොච්චර භාවනා වාරයක ඉන්න වෙයිද දන්නේ නැහැ. කොහොම හරි මේ කෙනා කියන පැත්තට ගියොත් අනායාසයෙන් වෙන හුස්ම දිහා බලාගෙන හිටියොත් හැබැයි බැලීම නම් 100%ක් කරන්න ඕනේ. හුස්ම ස්වභාවයෙන් වැටෙන්නේ නැල්ල 100%ක් අවදියෙන් බලනින්න. බලනකොට මේ ආස්වාද ප්‍රසාසය නිතර වෙනස් වෙනවා. ඒකේ පැටර්න් එකක් වෙනස් වෙනවා. ෂේප් එකක් වෙනස් වෙනවා. සටහන් ආකාර වෙනස් වෙනවා. මේ වෙනස් වෙන දිහා බාධා කරන්න නැතුව, බාධාවක් කරගන්නෙත් නැතුව වෙන දෙයකට ඉඩ දීලා හිටියොත් වෙන්නේ මොකද්ද? තැම්පත් වෙන එක විතරමයි. ඒක අපි ඔය මයින්ඩ්ෆුල් මේ සතිපාසලේ මයින්ඩ් ජායක අතර දීලා පොඩ්ඩක් ගෙන ඔබ දිහා බලන් කලබල කලවල කලතලා ඔබ දිහා බලහින්න කියන වෙන වෙන්න දෙයක් නෑ. ඔක තැම්පත් වෙන එක විතරයි වෙන්නේ. ඒ දැන්පත් විතර මොකද කරන්නේ? නිකන් හිටපන්. නිකන් ඉන්නේ දැන්පත් වෙනවා. ඉතින් මේක අවසන් ගියොත් තව තව ඉස්සෙනවා.
ඒ නිසා හුස්ම කියලා කියන්නේ ඉබේ සිද්ධ වෙන එක. ඉබේ සිද්ධ වෙන දේ දිහා අවදියෙන් බලන තැන්පත් වෙනවා. ඉතින් ඒ යෝගාවචරය තැන්පත් වෙන්න ආස්වාදයක් එනවා. ඒක නිකන් මේ බොර වතුරක් තැන්පත් වුණා වගේ. නමුත් එයා බලාපොරොත්තු නැති විදිහට අර තැන්පත් වෙච්ච හුස්ම ඒක විසින් ආය විශ්සෙනවා. ඉතින් එතකොට ඒ වෙනාවේදී ඒ යෝගාවචරයට සතිය නැතිවීමක් හෝ සීලිය අඩුපාඩුවක් හෝ වෙන මොකක් කරුණුත් එයා හිතන්නේ මම මේ සතිය නැති නිසායි ආනපනේ ඇවිස්සුනේ. සීලෙ නැති නිසායි ආනපනේ ඇවිස්සුනේ. එතෙන් කකුල උස්සපු නිසායි ආනපනේ ඇවිස්සුනේ. මැස්සෙක් අහපු නිසායි ආනපනේ ඇවිස්සුනේ කියලා හිතෙනවා. නමුත් කල්යන්නේ යන්න දෙරේ නොයි මොනව නැතත් තැම්පත් වෙනවා වගේම ඇවිස්සිල්ලකුත් තියෙනවා. ඒ ඇවිස්සිනවාදී ආයෙත් ඉබේම තැම්පත් වෙනවා. ආය ඇවිස්සෙනවා. ආන්නේම ඇතුළත වැඩපිළිවෙලක් යනවා. ඕකට තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. හේතුඵල ධර්මයක් කියන්නේ. මට උනාට තැම්පත් වෙන්නෙත් නැහැ. මට උනාට ඇවිස්සෙන්නෙත් නැහැ. ඒක මොකද්ද? වැඩපිළිවෙලද? අන්නෝග දිහා අනුංගයේ දෙයක් වගේ බලන්න පුළුවන් නම් තේිනා එහෙම තැම්පත් වෙනවා ආය විශ්යෝ. ආය තැම්පත් වෙනවා ආය විශ්යෝ. මෙන්න මේක දිහා බැලුවොත් මේ ඉන්න සභාවේ 50% තැම්පත් වෙනවට කැමති. තව 50% කැවිසෙනවට කැමති. තැම්පත් වෙනවට පාළුයි. තැම්පත් වෙනවට කම්මැලි. තැම්පත් වෙනවට නීරසයි. තැම්පත් වෙනවට නිින්ද යනවා. ඒක නිසා අරමුණක් තියනවට කැමති. එක පැත්තක්. අනිත් පැත්ත කියනවා අරමුණ කියන්නේ පීරි ගැමන ෆ්‍රික්ෂන් එකක්. දරන්නම හරි වෙන නිසා තැම්පත් වෙනවට කැමතියි. ඒකට අපිට පේනවා සමහර ඇත්තෝ අරමුණු තීනවට කැමති නොකම නැති වෙනට අකමැති. සමහරු නැති වෙනවට කැමති තීනවට අකමැති. ඒකට අපිට වෙනවා අපේ හිතේ මේ අරමුණු ඇති නැති ආනපන ඇවිස්සීච්ච සහ තැම්පත් වීම කියන දෙකට නොදැනුවත්වම රුචි අරුචිකම් ක්‍රියාත්මක වෙනවා. එළියමන අහගෙන ඉන්නකොට කිප් තේරෙනවා. මෙය දැම්පත් වෙන පැත්තට කැමති නම් නැවත මතුවෙන එක සතිය කැඩීමක් කලබලයක් ඇවිසිල්ලක් කියලා ගන්නවා. දැම්පත් වෙන එකට බය කෙනෙක් නම් පාළු ගතිය දැනෙනවා නම් තනිකම දැනෙනවා නම් ඒ අරමුණු හොයනවා. අරමුණු හොයනකොට ආනපනය ඇවිසෙනවා. ඉතින් මෙතෙන්ද ගිය කෙනාට විතරක් කියලා දෙන්න පුළුවන් මේ සබහා සිද්ධියේදී ඇවිසිමින් තැම්පත් වීම ඇවිසිමින් තැම්පත් වෙන ගමනෙත් අනවශ්‍ය විදිහට අපි රුචි අරුචිකම් අපි දානවා. අපේ මනාපමනාප දානවා. වේවා නොවේවා කියලා අදහසක් තියෙනවා. අන්න ඕක දිහා බලන්න පුළුවන් නම් ඇත්තට මේක එළියන කෙනාට තේරෙන්නේ නැහැ. අහගෙන ඉන්න කෙනාට තේරෙනවා. මෙයා මේ රචනෙ ලියනකොට තේමා වෙලා තියෙන්නේ තැම්පත් වීම නිදිමතක් කරලා, තැම්පත් වීම කම්මැලිකමක් කරලා, තැම්පත් වීම පාළුවටයක් කරලා, තැම්පත් වීම අසරණ වීමක් වෙලා. නිකන් ඇඩ්‍රස් නැහැ කියලා කියන්නේ. පෞගේ දසල පිච්චරයක් ආවා. ඒහෙර බුද්ධුම බයයි. ඇඩ්‍රස් නැහැ. ඉතින් ආයෙ හුස්ම ගන්න. එහෙම නැත්නම් කය තියෙනවද කියලා බලනවා. මුන්නව හරි අර ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහක් අල්ලන්න හදනවා වගේ මොකක් හරි අල්ලන්න හදනවා. ඒකෝට යාගේ එයා දන්නේ නැහැ ඇත්තටම කරන්නේ කර මේ පරිණාමයෙන් ආපු ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. නමුත් අහගෙන ඉන්න කෙනාට කියන්න පුළුවන් මෙයා ටෙම්පරේචරට බයයි. යම් මට්ටමකට යනවා. ඊට පස්සේ බයයි. එයා ඊට පස්සේ මොනවද අල්ලන්න හදනවා. තව තමාර වේදනාව දැම්පත් වෙන තිබුණ එක අපරාධය විසුණානේ ඇත්තෙක් වැවුවනේ කැතක් ආවනේ වැත්තක් අසනේ කියලා එයා චෝදනා කරනවා. එතකොට එයා දැම්පත් වෙනාට කැමති අරමුණක් මත වෙනාට කැමති. අන්න ඒක දිහා ලක්ෂ වාරයක් බැලුවොත් මොකද වෙන්නේ කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක සුභාසිද්ධියට මොකටද මගේ මනාපමනාපය. මට පුළුවන් ද ඒක දිහා වේවා නොවේවා තිබීවා නොතිබීවා දිහා සමහිත පවත්තන්න. ඒ සමහිත පැවැත්වීමේ කෘත්‍යයට භවනා කරනවා කියන්නේ නැහැ. භවනාට යනකොට තියෙන සූදානම මේ කතා කරන්නේ. tempat තුනක් දිගට බලන්න, ඇවිස් තුනක් දිගට බලන්න. මේක හේතුඵල ධර්මයක් වශයෙන් බලන්න. මම නෑ මාන්නකින් නෙවෙයි කරන්නේ. මනාපමනාපකින් නෙවෙයි කරන්නේ මේ හැටි. ඍතු කුඩේ මාරු වෙනවා. වරින් වර තේජෝ ධාතු ඇවිස් වෙනවා. වරින් වර ආපෝ ධාතු ඇවිස් වෙනවා. මේ කාර්යවත් කරන හෝනියමක්වත් මට කරන දෙයක්වත් නෙමෙයි මේක දිහා බලලා මත ප්‍රකාශ කරන්න නැතුව යුද්ධිය පසිඳලන්න නැතුව විනිශ්චය කරන්න නැතුව ඉන්න පුළුවන් නම් මේ වෙච්ච සිද්ධියෙන් පව කරගන්නේ නැහැ. මනාව මනා පහල කරන හැම වෙලාවම අකුසල සිද්ධ වෙනවා. එහෙම නැත්නම් චේතනා පහල වෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා මේක සබහා සිද්ධියක් වෙන්න ඇරලා මේක දිහා බලලමයි තියෙන දුර්ලභම තීනවට බයයි නැති වෙනවට කැමති. එහෙම නැත්නම් නැති වෙනවට බයයි තියෙනවට කැමති මගේ චරිත ලක්ෂණේ මොකද්ද?
ඊගා දාසේ යන්න මම මේකට ඒ විදිහට ඇඟිලි ගහන්නේ නැහැ. මේ ගලන ගඟට එහෙම යන්න හරිනවා කියලා යන්න ගියාම පේනවා අරක තවත් ගැඹුරකට යනවා. ඉතින් මේව වැටෙන්නේ උගාවක් ගැඹුරු විපස්සනා පැත්තට. එදාට විතරයි මේ මම මේ කොහෙදෝ යන දෙයකට ඇඟිලි ගහලා විනිශ්චය කරන්න හදන කෙනෙක් කියන එක දැකපු මිනිහගේ විතරයි පෞරුෂත්වය වෙනස් වෙන්නේ. අනිත් කෙනා අර පුරුදු ජම්ම ගතියම කොච්චර භාවනා කරා. ඒ ෘචියේ ෘචියම යහිතන ඒක ලෝකෙම ෘචියක් කියලා. මේ මයිලගේ තියෙන තමයි සර්ව සාධාරණ මිශ්‍ර සාධාරණ කියලා. එහෙම ගන්න නැහැ. ඒක අපිට කොහෙන්දෝ මේ ජීවිතය ඇතුළත ඔළුවට වැටිච්ච විනිශ්චය කිරීමේ ක්‍රියාවලිය. මේ අහකැන නැයි ඔඩොක්කේ දමා ගැනීමලා. එහෙම නැත්නම් මේ අනාකූල ප්‍රවාහය ආකූල කිරීමේ අහිංසකයි වගේ පේන්නේ. හැබැයි හීන උලෙන් යනවා. ඉතින් මේක කවුරු දැක්කත් වැඩක් නැහැ තවම දකින්න ඕන. අපි මේ කොහෙදෝ යන ගුණ කන්දල් වලට විනිශ්චය කරන්න ගිහිල්ලා මේ එදිනෙදා උයාගත්ත බත කා ගන්න හම්බෙන්නේ නැහැ අපට. එලාගත්ත පැදුරු බින්ින්ද යන්නේ. අරකට හොඳයි කියනවා විකට නරකයි කියනවා කිව්වට පස්සේ ඒක කොමිට් වුණාට පස්සේ ඒක සාධාරණීකරණය කරන්න හිත නිතරම කතා කරනවා. ඉතින් ඒ නිසා මේ සානපාණේ වගේ දැන් අතර වෙනකොට එහෙම නතර වෙන්න ඇරලා විනිශ්චය කරන හිත දැකලා මං ඉස්සරහට මගේ තියෙන හික්මීම සීල ශික්ෂාව නෙවෙයි මේ කතා කරන්නේ. සමාධි ශික්ෂා නෙවෙයි මේ කතා. මේක තමයි ප්‍රඥා ශික්ෂා. ඉබේ සිද්ධ වෙන දෙයට උඹෙන් යෝජනාවක් උඹෙන් විනිශ්චය කිල්ලා නැත්තම් උඹ පැනලා විනිශ්චයකාරයෙක් වෙන්න එපා. පැනලා නීතිඥෙක් වෙන්න එපා. අපිට එහෙම සුසුකම නැහැ. එතකොට කාගද වෙන කුණු කන්දලක් Taman ඔළුවේ දාගෙන නැත්නම් වැඩපොලේ ප්‍රශ්නයක් ඇහිලා ගෙදර ඇවිල්ලත් බලි. වැඩපොලේ ප්‍රශ්න තියෙන්නේ. ගෙදර ගෑනිත් එක්ක කරන්න. නැත්නම් දරුවොත් එක්ක කරන්න. නැත්තම් මගේ දිනවල ෂෝට් එකක් දාගෙන එනවා. ඒක බේරන්න බෑනේ නැත්තම්. ඉතින් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්න. සෑහෙන්න බොන්න වෙනවා. මොකද මේ අහක යන නයි ඒකට පෘථජ්ජනයා විතර පැනලා දෙන අමන මරි මෝඩ જાතියක් ඇත්තේ නෑ. ඒක උත්තර දෙන්න යන්නේත් ඒ වගේම පැනලා දෙන එකේ. ඊවරයි. පම්බ ගාලේ පැටලිලා ඉන වැත්තකලා බලනකොට මුණ්ඩ වෙලා තියෙන දෙයක් කියලා හිතෙනවා. කාලා වැත්තකලා හිටපියව. ඒ නිසා බුදුහාමුදුරු දෙන්නේ ආනාපාන. ආනාපානට යුක්ති පසලන්න ඕනේ නැහැ නේ. ඒක ප්‍රාණෙනේ. බලන්න ඒකටත් ඇඟිලි ගන්න ඇති. ඒකට බලන්නේ සක්මන් කරනකොට වුණොත් මොකද වෙන්නේ කියලා. එතෙන් අපි කරන ප්‍රොජෙක්ට් එකකට මොකද මේ ෆෝන් දෙරෝණ හිතා ගන්න පුළුවන් සාමාන්‍යයි. ඒකට යුක්ති පසලන්න ඕනේ. මේ යුක්ති පසලන්න ඕනේ නැති අනායාසෙන් සිද්ධ වෙන අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් සිද්ධ වෙන හුස්මටත් අපි අර්ථකථන දෙන්න හදනවා විනිශ්චය කරන්න හදනවා චිත්ත පීඩා ගන්නවා එක්ක දෙයියොන්ට හුණියම් කරුවයි කියලා බයිනවා එතන නොපෙන්න බලවේගකට හේතු කරනවා තකතිරුකම විතරයි තියෙන්නේ මොකට කියන්නේ තකතිරුකම කියලා මෝඩකම කියලා අමනකම කියලා මරිකම කියලා මේක හැබැයි දකින්න එක විතර ජොලියක් නම් මුළු ජීවිතේම නෑ අප මේ අහගෙන නම් දේවල් වලට ඇඟිලි ගන්න හැටි. එහෙම නැත්නම් අපිට නිකන් ඉන්න බෑ. කුයි කුයි ගන්න. කොහෙද වෙන ප්‍රශ්න වලට. මම දන්නවා පැහැදිලිවම ටිකක් හැර වැඩි අද ඉතලම දවසේ මේවා කියන එක. ඒ වුණාට ඒ තේරුම් ගන්නයි ඉන්නවා. අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්නෙත් පමණයි. චුටි දුවට තියෙනවා කිව්වා කතා කරන්න. ලියන අවිල තියෙනවද නැත්නම් මේ මෙතෙන්දී හිතලා කියනවාද? ආයෙ නා කරන්නේ. සන්නේ හරි එහෙනම් ලංගිලා කියන්නේ හරි සන්නේ ස්වාමන්ස මම දැන් කියන්නේ මෙඩිටේෂන් එක when I'm doing walk meditation I pray to supreme buddha then I start to do walk meditation then when I am taking my left leg and right leg up and down I know I am taking my left leg and right leg up and down. I work 20 times without no disturbance when I am taking my right leg up my whole body weight is going to left leg
Then I am taking the left leg up, my whole body's weight is going to right leg. Then I do the welcome meditation like that. Then when I was, after some time, I heard some sound that the people was talking. But I was not, I thought, why I am going over, going to think about that. Then without thinking about that, I came back to my meditation. Then after some time, I stopped. I continued my meditation. No, there are, instead of telling meditation, you have to tell, I came back to the left leg, I came back to the right leg, or I came back to the walking. Not a general term like meditation, you just say, I came back to walking, I came back to left leg, I came back to right leg, it's very sharp. And I continued my meditation. May I dedicate many merits to Vedabha Thero as soon as get the Nibbana. Vedabha Thero, please give me your valuable advice to improve my meditation. So, what is your body weight? How many kilo? You don't know? 32. So, when you are walking, 32 kilos in one leg. So, can you lift 32 kilos by your hand? You can't. But you don't feel 32 kilos at the leg. It's so swiftly changing left leg to the right leg. So you have to understand, if you are going to shift 32 kilos from right hand to the left hand, what a weight. And you don't feel. I am 70 kilos old. My body weight is 70. So when I am walking with one leg all the time. When one leg take 70 kilos, we don't feel. It is so swiftly, in a zigzag way it is happening. So it is a miraculous thing, a human being walking on the earth. But all the time we are on one leg. So acrobatic. Just like you are going to ride a single wheel bike. Not a bicycle, one single wheel. How difficult to maintain the balance. But we are maintaining. So you can go 20 steps. What about 21st? Next time to go prepared. Usually I can go for 20 steps. And go prepared for the 21st, 22nd, 23rd, like just increasing this number of steps. If you go prepared by 20th, 21st will be somewhat possible. So daily you must understand it is my average, and when it's about to jump away, I will give a special attention, go prepared and make 20 to 21, 21 to 22, slowly, slowly increasing. Understand? Sitting meditation, when I am doing sitting meditation, first I took a pillow and sat on there. Then I closed my eyes and slowly controlled on the breath. I think it was going in, coming out. In the breath in, it touched on the end of the nose. In breath out, it touched on my upper lip. In breath, it was cold air. In breath out, it was hot air. After some time, around 10 minutes, I felt a thought. Suddenly I came back to my meditation. There also you have to say, came back to breath, not to meditation. Meditation is too general. You may say, after the thought, I came back to breathing. I came back to in-breath or out-breath. Sharply. I continue my meditation. May I dedicate many merits to Vedabha Thero as soon as get the Nibbana. Vedabha Thero, please give me your valuable advice to improve
my meditation. So how do you know the mind came from thought, and how do you know now it is in the breath? When I go to the thought, I know I am not in the meditation. Not in the breath. Yeah. Then I thought to come back to the breath. Then I came back to breath. I thought to come back to my breath. How do you know whether mind came back or still you are thinking? What is the evidence? What is the verification? What is the way you can say yes, yes, after the thing, now I am in the breath? How do you sure to say, now I am in the breath? What is the evidence? What is the experience? What is the feeling of the breath? Because when I was seeing in the breath, I know I am taking the breath in and out. How do you know? How the others know? So you have to tell, how do you feel the in-breath? How do you feel the out-breath after coming back? Understand? No. So after the thinking, how do you know whether mind came back to the breath or still it is thinking that I am in the breath? Maybe it is just a thinking. But if you come back to the breath, you have a reason, you have a experience. Now I am in this and that. So therefore when you come back, you have to write another sentence telling I came back to in-breath because I felt the cool here. Or I feel the end of the nostril like. Or I was in the out-breath, it was warm, or top of the lip like. You have to give the evidence. Verification. Understand? Okay. That is the advice. That is the correction. Each time when you come back, you have to close the chapter telling, with this experience, I am sure I am in the breath. Okay. Now, I hope that you are writing, you are not copying Akka. Almost I find when I am reading that some kind of a pattern. Never mind, good thing even copying okay. Bad thing only, copying is bad. Now we are going to listen to Akka. Thevan Sanay, sitting meditation. Venerable Thero, first I sat on one suitable place. Then I slowly closed my eyes and checked my body 2-3 times. I felt my legs were bended, my hands were top of other hands, my backbone was straight. I slowly concentrated on my breath. I recognized it as aswasa praswasa. When I am taking breath in, I felt it on the end of the nose. The air was cold. When I am taking breath out, I felt it at the upper lip slightly. The air was cold. I felt long breaths and short breaths. Around 14-15 minutes, I heard someone passing me. I didn't felt any disturbance and I know it was a sound. Then I concentrated my breath. After some time, I felt some thought. It came back to meditation from a sound. So there also you have to say, how do you verify whether it is really came back to the breath? Because of that sound, when someone passed me, so the person was walking, so his feet were touching, so my concentrated thought went back to concentration on my breath. Yeah, then when from there, when the mind come back to the breath, how do you know, again you came back to the breath? With what experience? With what feeling? When I was taking breath in, breath in and breath out. So you have to tell, when I take the breath in, I felt like that. That is why I can say, now I am not in thinking, I am in the breath. So you have to give the touch of the breath. You have to give the verification on the breath. That is the one convincing thing, yes, yes. Now the mind is no more in thinking, came back. You have to give evidence, you have to give experience. And I continued my meditation. Venerable Thero, please give me a valuable advice to improve my meditation. Yeah, that is my advice. When you come back, verify it by giving evidence.
working meditation. Venerable Thera, first I choose one suitable place, suitable path. Then I slowly closed my eyes and checked my body 2-3 times. I felt my feet were touching to the floor. My body was straight. My hands were front. Then I start to walk by recognizing left leg, right leg. When I'm taking my left leg up, first my heels rise up, then the rest. When I'm keeping my leg down, first my heels touch to the floor, then the rest. Then I felt the floor is rough. When I am taking my left leg up, I know my left leg is up and right leg is down. When I am rising right leg up, I know my right leg is up and left leg is down. When I am going on the path and I rise my left leg, my body weight goes to my right leg. When I am rising my right leg, my body weight is going to my left leg. It felt on my heels. Then other parts of the feet. I continued my meditation without disturbance. May I dedicate many minutes to Venerable Thera as soon as get the Nibbana. Please give me a valuable advice to improve my meditation. In your writing, what are the spelling for heel? H-E-E-L. H-E-E-L. So sometimes you misspell. So never mind. And it is not a hill, it must be heel. Pronunciation also, I am also not a good English teacher. I learned even S-pass after going to university. But when I read it, there is a mechanism of walking. There is one clip in YouTube. It says when the skeleton is walking, how the skeleton is, when you are walking, how it works. And it's very interesting. So I took one part of it and make a nice diagram for walking meditation. It says that our hip bone to the heel and the hip bone to the head is exactly the same length. So when you are walking from here to the head, it's a straight going. But the leg is one come and get the weight and then other one come get the weight and then this is replaced. And this is going there and taking the weight like. It is working like a wheel. So each time only one leg is taking the body weight. In a wheel, this is called radius, array, and spokes. Therefore the Buddha gave a name Ekaro. When you are walking, your whole mindfulness must be, attention must be at the weight shifting leg, which one is taking the weight, and that is what you must pay attention. While it is taking the weight, other leg come forward and preparing, and when this leg is raising, the other leg come and replace it. So likewise, the lower part is working like a wheel. So at a time, only one spoke, one array, one radius is taking the weight. And while other thing is going there and taking place, so Buddha find a very nice term, ekaro. At a time you have to pay the attention to the leg which is shifting the weight from heel to the hip bone. And if you are very sharp, from the hip bone to the head, there is a power transmission. Each and every step, you feel how the shock is going up there. So when you are walking, the upper part is just like moving and lower part is rotating. It is miraculous to see how person walk. Of course with two legs, but only one leg is working. So in the evolution, it has taken 40 million years for a person to learn how to walk two-legged from four legs. So therefore, when a baby starts, it takes 2-3 years to stand up.
And then only you can do hatai hatai. But when you start walking, even you can't do hatai. One or two legs time, you start wandering. So then we have to train you, how can you can walk 7 steps without wandering off. So you have to learn again like a baby. Even though we can run, even we can win a game, but when you are walking, how often mind is running? Mind is wandering off without wandering, how many steps you can take? Not even 7 steps. So you have to, like a baby, again start without thinking, without anything, how many steps? Left to the right to the left to the right. And that's a very clear indication. If you can keep 7 steps, your sila is perfect. Otherwise, you can't do it. And your concentration is perfect. And your mindfulness is perfect. So it is like an acid test. How many steps you can go without wandering? Many people, while meditating, they think, we can't meditate, our sila is not perfect, our mindfulness is not good enough, concentration is good enough, so we will wait for the next Buddha to happen, and there I can do very easily, and the shortcuts. But when you are walking, if you can do, on experimental ground, 7 steps, then you can claim like a Buddhist. Some people can't even 7 steps. They never take that challenge even within the life, because so much of important thing they have to do. So they stumble and fall down. But when you are learning 7 steps, very easy to put into 8 steps. She reports 20 steps. So the day you, while walking, if you know walking, then you can go to the destiny. Halfway, if you are wandering off, so you will never reach the destiny. So therefore, walking meditation, only you find in the Theravada tradition. All the other traditions have marvelous methods of meditation, but no walking. Sakman bhavana ji tamai, abhime karna bhavana gunu arandenne, ඉදිරිගමන්ට කොඳු වැඩ පිළ හදලා දෙන්නේ යම් කිසි තැනක හේ සක්මන කෙරෙන්නේ නැත්නම් අනික් භාවනාව කොච්චර ගොඩ ගැහුණත් පහුවෙන්ද බින්දුවට බහින්න පුළුවන්. සක්මන් කරන එකනගේ එහෙම වෙන්නේ නැහැ. ඒක හැම වෙලාවෙම එකින් එකට කොඳු වැඩ පිළ හැදලා ඉදිරියට යනවා. මේ නිසා සතිපාතලේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් ඔය සක්මන් භාවනාව සහ ක්‍රියාකාරකම්. ඒ කරනකොට හිත පිට යනවායි. හිත ගියාට පස්සේ ආපහු අරගෙන ආපහු වෙරිෆයි කරනවා. නෑ මම ඉන්නේ වම් දකුණේ. ඒහද්දත් ඇහෙනවා. හිතවිලිත් තියෙනවා. වේදනක් දැනෙනවා. මට වම් දකුණේ යන්න පුළුවන් කිව්වහම තේනවා. සතිය ඉතාමත්ම බලවත් චෛතසිකයක්. හඳුනලා දුන්නාට පස්සේ සද්ද මැදත් සතිය පවත් ගන්න පුළුවන්. වේදනා මැදත් පුළුවන්. හිතවිලි මැදත් පුළුවන්. එතකොට සක්මන් භාවනාව මළුවෙන් පිට අපි කඩේ යන වෙලාවක, නාහන් යන වෙලාවක, කැමට යන වෙලාවක බව කරන්න පුළුවන්. විද්‍යාරයි අර බලංගොඩ ළමයාගේ ලිපියේ ඒ ළමයා සඳහන් කළා තියෙනවා. මම මේ දෙන්නට එව්වා ඒක කියවන්න කියලා. මේ කොච්චර ලස්සනද මේ දිනදා ජීවිතය ගත කරන ගමන් සතිය වඩ ගන්න පුළුවන්ද කියලා. මේ දිනදා කම්ප්ලේන් කරනවා මේ අයෝප් එක කියව ගන්න බැරිලු. දැන් මම කන්නාඩි කුට්ටමක් ගෙන දෙනවා. හොඳයි අපි වෙලාව ඉවරයි. If you don't mind I would like to know about our venerable Gale Dhammasena Thera. Gale? Dhamma Sarnathya. So he was packing my bag and everything. And to come, he would have got the registration as a samanera. And we were waiting to make to have an identity card. So I left country on the 6th, June, July, I was not in Sri Lanka. The letter has come to my desk. Someone put under a file, so it lost. So my desk and the cupboard is a mess. So very recently I had a very free time. I took everything and started look one paper after one paper, because a lot of things are unwanted paper. Then there was a letter, unopened. That is the registration from the ministry for Venerable Dhamma Sarana.
And I gave it to him. Now it is processing. Identity card. Then he can accompany me. But I think he don't like you people. He is very happy back at home. So therefore, better you go there and see him rather than expect him. So anyway, I kept the invitation open. Of course, who else at Bandara and others been there, they talk. But it was blocked due to this the procedure, documentation. So now it's okay. He can come any time. Thank you. මේ සමාප්ත කරන්න ඉස්සර වෙන කවුරු හරි ඉන්නවද මම මේ කියපු දේවල් පැහැදිලි නැතුව හෝ ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් අපි පැයක සක්මනට කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ආශ්‍රය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අර විස්තර කිරියා අර චිත්‍ර මේ සටහනත් එක්කලා ඒ ගමන් කරනකොට එන ভাইබ්‍රේෂන් එක සොයිනහසේක දැනෙනවා මේ ටිකක් වෙලා සක්මන් කරනකොට සාමාන්‍යයෙන් සක්මනේ අඩි 25 පියවර 25ක් 30ක් 3 4 පාරක් යනකොට මේ ভাইබ්‍රේෂන් එක කන ඇතුළට දැනෙනවා. ඒක ලනුපෙදරේදී අඩු වෙනවා. මේ ටයිල් පොළවේදී වැඩි වෙනවා. ඊට පස්සේ එනවා නිකන් කම්මැලි ගතියක් වගේ ඇඟට. ඒ විලාවේදී අපි ඒක නවත්තලා පරයන්කට එනවද නැත්නම් නැවතත් ඒ විදිහටම දිගටම කරගෙන යනවා ස්වාමීනි. නෑ දිගට යන්න ඕනේ. ඒ කියන්නේ ভাইබ්‍රේෂන් එක තේරෙන පටන් ගත්තා නම් කෝච්චයක් ෂන් කරන වෙලාවේ එන්ජින් එක ඇවිල්ලා පිටිපස්සේ පෙට්ටියට ගහනකොට ඒ පෙට්ටිය ඉස්සරහට ගිහිල්ලා වෙලද දඩස් කල සද්දයක් වෙනවා. ඒකට ඒ පෙට්ටිය ගිහිල්ලා ඉස්සරහට වදිනවා. එහෙම දඩදරස් කල කොච්ච පෙට්ටියක ඉදිරියට යන්නේක බල සම්ප්‍රේෂණයේ විදියට භෞතික විද්‍යාව උගන්වනවා. ඒ වගේ තමයි කොඳු වැට පෙළේ එක ටික ටික ටිකට වැඩිලා මේ ඇට්ලස් කසීරුකාවට යනකන් තේරෙනවා පොළවේ අඩි වදිනකොට මේ බලයේ සම්ප්‍රේෂණය වෙන හැටි. ඒකෙන් ගියාට පස්සේ හැම ශෛලියක් දක්වම අපි කරන හැම ක්‍රියාවලියකින් මේ ශෛලිය පොඩ්ඩක් හෙල්ලෙනවා. ඒ හෙල්ලීම හරහා තමයි ඒක වටේ තියෙන මේ ලික්විඩ්ස්. එහෙම වෙන්නේ අපි ඇවිද්දේ නැත්තම් අපි කොර වෙනවා ලෙඩ වෙනවා. ඒක කියනවා අජට අවකාශය ගහන ගාමින් ගියාම මාසයක් හිටියොත් අජට අවකාශේ ඔයාලා ඇවිදින්නෙත් නෑ ඒගොල්ලන්ගේ අර මේක වෙන්නේ නෑ ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණේ නෑනේ ඇටවල ශක්තිය 1%ක් අඩු වෙනවා මාස 60ක් විතර වගේ හිටියොත් ආය ලංකාව පොළොට આવොත් එහෙම කැලැප්සලා වැටෙයි කියලා තියෙනවා අපි ඇවිදින වෙලාවේ මෙහෙම මේ වෙන්න කැල්සියම් තැම්පත් වීම වෙනවා අලුත් වීම වෙනවා අපි ලෙඩ වුණයි කියලා පැත්තකට වුණොත් ලෙඩ ඩබල් වෙනවා. හැමදාම යෑමෙ දෙන්න. අද හොර වෙලා ඉන්නේ ලාංකිකයා අමු බත් බූසෝ. මේ ත්‍රී වීලර් ඇවිල්ලා එක්කෙක් පයින් යන්නේ. එක්කෙකුට පුවක් ගහක් නැගින්න බෑ. එක්කෙක් වතුරට තල්ලු කරාට පීනන්න බෑ. කාලා බුදියන. ඕවා නම් හොඳ නෑ කමඩන් සුද්ධ කරනට කියන්නේ. මම කියන්න ඕනේ. අපි සිංහල ඔච්චර දක්ෂකම් කිරුවේ පයින් ගිය නිසා. පයින් යන හැම වෙලාවෙම මුළු ශරීරෙම අලුත් වෙනවා. සරුවත් චාන්සෙ හැමදාම කිලෝමීටර් 12ක් පයින් යනවා. සපත්තු සෙරපු මොකුත් නැහැ. අවුරුදු 45ක්. අරක් ගාලවල් හරහා හැමතැනම පයින් යනවා. ඉතින් හැම වෙලාවෙම හොඳට නිින්ද යනවා. හොඳට බඩගිනි. ශරීර සෞඛ්‍යයක් තියෙනවා. පරමේසු 100 පයින් වවුරුදු මොකද කන්ද උඩට යන්න බෑ දාර අරගෙන යන්න ඕනේ වතුර අරගෙන යන්න ඕනේ පාරේ හැම වෙලාවෙම තියෙන ගල් පෙරලෙන ගල් දැන් ඔය කොන්ක්‍රීට් දාලා නැහැ ඒ නිසා අම්මු හොරකම වැත්තක තියලා භාවනා කරනවා කියලා කාලා බුදියක් නැතුව සක්මන් කරලා බලන්නේ සක්මන් හැම වෙලාවෙම මේ ශෛලයක් පාසා ස්නායු ශෛලයක් පාසා අස්තියක් පාසා මේ වෙනකොට ඔය මැරබෝන් ගෙවෙන්නේ නැහැ බොරු කතා ඒ ඔක්කොම එන්නේ හොරුන්ට බුබ්බඩ එන්න කම්මැලියන්ට බත්බූසන්ට වැඩගෙන මොන සැලෙන්නේ මං මමත් වැටිච්ච දවසේ මං ඔහොම කියන එක නැහැ දැන් ඉතින් ටිකක් හයිය තියෙන නිසා මං ඉතින් ඔහොම කියන්නේ ඉන්නවා ඒත් මං කියනවා කරුණාකර සක්මන් කරන්න එතකොට නිවනටමයි යන්නේ දැන් මං භාවනා මධ්‍යස්ථාන තෝරන ගියා මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි සක්මන් කරන්න ඉඩ නැහැ කුකුල් කොටුව වගේ
අර බැටරි සිස්ටම් වල කුකුල් හදනවා වගේ 100ක්ම රදලා භාවනා කරතයි සක්වන්නේ. ධක්මන තියෙනවා නම් ඒක දකින්නකොටම හරි ඕපන්. පයින් ඇවිදිනකොටම අර සම්පූර්ණ මේ පරිවෘත්ති ක්‍රියා සිද්ධ වෙනවා. ඒකල කියන වරින් වර සීර්ෂාසනයත් කරන්නයි කියේ. ඒක පිටකොන්දේ නැත්තම් ඔළුවෙන් හිට ගන්න ඕන. ඒතර තමයි බර අනිත් පැත්තට වැඩ කරන්නේ. එහෙම නැත්තම් අජට අවකාශයට ගිය කෙනෙක් වගේ අපි ඉතින් හොයි ඉඳි ගුරුත්වාකර්ෂණ නැතුව එතකොට අර්ත් වෙන්නෙත් නැහැ. අර්ත් එකකින් එන අර ඉම්පැක්ට් එක ඉන්නෙත් නැහැ. එතකොට ඇඟ කොලෙස්ටරෝල් කියයි, ගිඩිනස් කියයි, බ්ලඩ් ෂුගර් කියයි ඔය මොන බයිලාවක්වත් දෙන්නේ නැහැ. පොළවේ ඇවිදිනවා. එතකොට තේරෙනවා අඩියක් තියෙන සීන පහස හැම සෛලයක්ම අලුත් වෙනවා. හැම හන්දිස්ථානයක්ම අලුත් වෙනවා. ඒ තරම්ම මුළු ඇඟ සංවේදී වෙන්න පටන් ගන්නවා. එහෙම සංවේදී වෙනව නම් ඊට පස්සේ මේ මාසයක් දෙකක් වැඩ නොකර හිටියත් අර ඇති වෙච්ච බ්‍රෂ් වෙච්ච එක, චාර්ජ් වෙච්ච එක පුදුම ශක්තියක් දෙනවා. ඊට පස්සේ දන්නවනේ ආය මුකුත් කරන්න ඕන ටික සක්මන් කරපු ගමන් ආය හරියනවා. එතකොට නිදිමත ආවට නැතර කරන්න නරකයි අන එකම කරගෙන යන්න. සාමාන්‍යයෙන් විනාඩි 35ක් 40ක් පණින්න ඕනේ සක්මන සිද්ධ වෙන්න. ඒකත් හොරු උහුරු තැනක Taman දන්න තැනක වැලි පොලෝක වගේ ඇවිදිනවා නම් නැත්තම් ලණුපැදුරක පුදුමාකාර මේ හිතා ගන්න බැරි මෙඩිකල් ටෙස්ට් එකක් සිද්ධ වෙනවා, මසාජ් එකක් සිද්ධ වෙනවා, ශරීරයට ආස හිතෙනවා. මේක පවත්වන සෞඛ්‍ය පිළිබඳව සවනසත් ටයිල් පොළවේ ভাইබ්‍රේෂන් එක වැඩි ලණුපැලෝද අඩුයි. මේ වැඩි වීම මෙච්චර හොඳ නෑ. මේක මහා කෘත්‍රිම දෙයක් මේක. මේකේ ශරීරයේ තියෙන අර ජීව ශක්තිය ඔක්කොම උරා ගන්නවා. සිමෙන්තිය ටයිල්ස් බුරුමෙන් කියන්නේ බිලමිය කියලා. එංගලන්තෙන් ගෙනාවු පස් කියලා. කියන්නේ පාගන්නේම නැහැ. කද්දාවත් පාගන්නේ නැහැ සිලුමින්තිය. ඒගොල්ල වස විදියට සලකනවා. කොච්චර දුප්පත් වුණත් ලෑලි තමයි බීමට දාන්නේ. මේ කියනවනම් සෙරප දෙයක් දාන. මේක තරහට කරන වැඩක් මේ. අතුරුකට කරන්න ඕන වැඩක් මේ කරලා තියෙන්නේ. පුළු පුළුවන් තරම් පුළුවන් විසම වෙන්න ඕනේ. ඔය හේෂාන්ලා තමයි වැඩ කරන්නේ. ඒ ගෙවල් හදනවා, ආච්චිර ගෙවල් හදනවා. මේක මට්ටම් කරලා ඔක්කොම ලෙවල් කරලා අපිත් හතරක් වෙනවා. බණ්ඩාරලත් යවෙනවා. මෝ වැඩිම මේක හරියට ලෙවල් කරලා හරියට හතරස් කරලා දෙනවා. ලෝකෙ කිසි තැනක නැහැ හතරස් ගාය. ඒක රවු. ආගිටෙක්ලාර හතරස් සවුම් කරන්න හදනවා. ඔය මිසු නැතුවත් බෑ අපා. එන්නත් ඕනේ. හිටියට බණින්නත් ඕනේ. ඒ නිසා සාමාන්‍ය පොළවේ මේ ඇවිදිනකොට මේ බැල්ල මෙහෙම නැත්තම් මේ ලණුපෙදුර වගේ පුදුම සෞඛ්‍ය සම්පන්න දෙයක්. දැන් කියන ඕනම chronic diseases එහෙම නැත්නම් cholesterol, blood sugar, heart case පයින් ඇවිදින්න කියලා කියන්නේ. පුළුවන් තරම් පයින් ඇවිදින්න සනීපෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ evening walk එකක් කියලා සුද්දා හන්දාවට ඇවිදිනවා. සුද්දාටත් උගන්ලා තියෙන බුදුහාමුදුරුවෝ තමයි හැමදාම ඒ දවසට අවශ්‍ය පින්ද වාති කරන්නේ අර ගමන ඇවිදලා ඉවරලා තමයි. පයින් ගිහිල්ලා කිලෝමීටර් 12 ඉවර වෙලා තමයි පින්ද වාති කරන්න ඇවිල්ලා වළඳලා පැත්තකට වෙන්නේ. ඒ නිසා සක්මන පුරුදු කරන්ඩ ඒක රහසක්. ඒක ඇත්තටම මේ මන්තරයක් වගේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ අවසරයි පුණ්‍ය අනුමෝදනාවක් තියෙන මේ ප්‍රසන්ත මහත්මයාගේ නම් ටික දුන්නා. අද අපි උදේ දානේ සහ දවල් දානේ ප්‍රදානය කරපු මේ පින්වත් දෙපළ සිහිපත් කරනවා. උදෑසන හිල් දානය කමල් කුමාර කඳනාරච්චි දෙපළ විසින් අපිට ප්‍රදානය කරුණා. ඒ වගේම දවල් දානය කුසුම් කමලනාදන් දෙපළ විසින් ප්‍රදානය කරන්න යෙදුණා. ඉතින් මේ පවුල් දෙකටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔබ දන් දුන්නේ අවශ්‍යයි, වර්ණයේ සැපයයි, ඒ වගේම බලයයි. ඒ දහනීය ආනිසංස වශයෙන් ඔබ සියලු දෙනාටම ආයු වර්ණ සැප බල වැඩිවා, නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව මේ උතුම් ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීමට මේ සියලු පුණ්‍ය ශක්තියින් ඔබ සියලු දෙනාටම මහෝපකාරී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ වාගේම අද දින මේ ශාලාවේ පහසුකම් සපයන්නේ ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ අපගේ කල්යාණ මිත්‍ර ඩොක්ටර් මාලතී සහ බෙනී හේමචන්ද්‍ර දෙපළ රාමචන්ද්‍ර දෙපළ. අපි ඒ දෙපළටත් ඉතාමත්ම සතුටුසිතින් යුතුව පින් අනුමෝදන් කරනවා. මෙසේ සුවසේ අද දින මේ කටයුතු කරගෙන යාමට ඔබ දෙවියන්ගෙන් ලත් අනුග්‍රහය අපි බොහෝ පින් අනුමෝදනාවෙන් පිළිගන්නවා.
ඔබ දෙපළටත් නිරුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඊතා එක්මන් භවයේදීම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. දැන් අපි එනම් 3ට නැවත රැස් වෙනවා පරියංක භවනාවක් සඳහා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.